සුබම සුබ දවසක් වේවා ඔයාලට. ඉතින් අද හොඳටම වහිනවා. අද උදේසනම මේ දර්ශන තමයි මම දකින්නේ. ඉතින් මට හිතුණා මේ වැස්සත් එක්ක මට මේ වතුර මේ අපි උදේම වතුර බොනවනේ නැගිට ගමන්. ඉතින් මට හිතුණා මේත් එක්කම අද මේ සම්බන්ධ වීඩියෝ එකක් කරන්න ඕන කියලා. ඉතින් මං හිතනවා ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා. මොකද වතුර කියන්නේ අපිට පහසුවෙන් ලබා ගන්න පුළුවන් දෙයක්. ඒ වගේම හරිම බලවත් දෙයක්. ඉතින් ගොඩාක් දෙනා මේ වතුර හරහා ආකර්ෂණ නීතියේදී බොහෝ දේවල් ලබා ගන්නට භාවිතා කරනවා මේ වතුර. ඉතින් බලවත් වතුර වීදුරුවක් හදාගෙන අපේ ජීවිතය සාර්ථක කරගන්න තමයි මේ විදිහකින් මං බලාපොරොත්තු වෙන්නේ. ඒ ක්‍රමය කොහොමද කරන්නේ කියලා. ඉතින් සමහර දවාරා දන්නවත් ඇති. නොදන්න අයත් ඇති. ඉතින් දන්නේ නැති අයට තමයි මේ ක්‍රමය කියා දෙන්න හිතුවේ. ඉතින් වතුර කියන්නේ තාමත් බලවත් දෙයක්. අපි හැමෝටම වතුර නැතුව ජීවත් වෙන්න හැකියිනේ. ඉතින් වතුර වලට තියෙන්නේ පුදුමාකාර ශක්තියක්. මේ ශක්තිය ගබඩා කරගන්නට කරන්න වතුරට පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලා මේ විදිහට කරන්න. කිසිදු මුදලක් යන්නේවත් කිසිදු අවැඩක් සිද්ධවන්නේවත් නැහැ. යහපතක්ම සිද්ධ වෙයි. විශ්වාසයෙන් කරන්න. ආකර්ෂණ නීතිය හරහා බොහෝ දේවල් අපට ආකර්ෂණය කරගන්න පුළුවන් කියලා ඔයාලා දැන් දන්නවා. ඉතින් මෙහිදී විවිධ ක්‍රමවේදයන් තියෙනවා අපට ක්‍රියාත්මක කර හැකි සහ අපට පහසුවෙන් කළ හැකි දේවල් ගොඩාක් තියෙනවා මේ ආකර්ෂණ නීතිය හරහා. අපිට අවශ්‍ය වෙන්නේ කැපවීම සහ ඊට කැමැත්ත. ඉතින් මේ විදිහ හරහා ඉදිරිපත් කරන්න හිතුවා මේ වතුරත් එක්ක සම්බන්ධ කරගෙන සිදු කරන මෙතඩ් එකක්. ඉතින් මේක හරිම පහසුයි අපට සිදු කරන්න. අපි දැන් වතුර ගත්තාම වතුර කියන්නේ අපට අපගේ ජීවිතයට අවශ්‍ය කරන ඉතාමත් වටිනා සම්පතක්. මේ වතුර නැතුව අපට ජීවිතය පවත්වා ගත නොහැකි. මේ ලෝකයේ පැවැත්මට බෙහෙවින්ම බලපාන දෙයක් තමයි මේ වතුර. මේ වතුර හරිම බල සම්පන්නයි. මේ පෘථිවිය ගත්තාම වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ මේ වතුර. අපේ ශරීරය ගත්තත් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ වතුර. මේ වතුර ඇත්තටම ගොඩාක් බලවත්. ඉතින් එවැනි බලවත් වූ වතුර හරහා අපගේ ජීවිතර අවශ්‍ය කරන දේවල් ළඟා කරගන්නේ කොහොමද? ඉතින් මේ වතුර වලට හොඳ ශක්තියක් තියෙනවානේ. මේ වතුර වලට හැකියාව තියෙනවා ශක්තිය ගබඩා කරගන්න. ඉතින් ඒ නිසා තමයි අපි බෞද්ධයන් විදිහට හෝ ක්‍රිස්තියානි කෙනෙක් නම් දන්නවා පිරිත් වතුර, හෝලි වෝටර් කියලා සඳහන් වෙනවානේ. ඔගොල්ලෝ මේ දේවල් භාවිතා කරලා ඇති. පිරිත් වතුර බීලා තියෙන්න පුළුවන් නේද? ඉතින් අපි පිරිත් වතුර ගැන කතා කරොත් අපි අපගේ වචන හරහා මේ වතුර බලවත් කර ගැනීමයි තියෙන්නේ. මේ වචන හොඳ හෝ නරක හෝ වේවා අපි භාවිතා කරන ආකාරය අනුව ඒ වතුර වලට ශක්තිය එකතු වෙනවා. ඉතින් විවිධ පුද්ගලයින් මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වලා තියෙනවා ලෝකයේ. ඉතින් ඔවුන් එවැනි පරීක්ෂණ පවත්වලා මේ වතුර වල හැඩයන් වෙනස් වන්නේ කෙසේද කියලා
අවබෝධ කරගෙන තියෙනවා, අපට පෙන්වා දීලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව ලියවුණු පොත් පවා වර්තමානයේදී අපට දැක ගන්නට පුළුවන්. ඉතින් මේ වතුරවල විවිධ හැඩ නිර්මාණය වෙනවා. ඒ අපි නිකුත් කරන ඒ වතුරට සම්බන්ධ වන හඬ අනුව. දැන් තරහෙන් දේවල් කියමින් ඒ වතුර වීදුරුවක් අපි පරිශාවකට ලක් කරොත් ඒක කොහොමද එහි හැඩය කියලා ඒකේ අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ආදරණීය වචන මුදා හැරියොත් එතකොට ඒ වතුර වල හැඩය වෙනස් වෙන්නේ කොහොමද? ඒ ආකාරයට විවිධ සිතුවිලි ඔස්සේ අපි ක්‍රියාත්මක කරන ඒ වචනවල ශක්තිය මේ වතුරේ ගැබෙන්නේ කොහොමද කියලා අපට දැක ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් විවිධ පරීක්ෂණත් තියෙනවා. ඉතින් ඔයාලට ඒ සම්බන්ධව කරුණු අන්තර්ජාලය හරහා සාගන්න පුළුවන්. ඉතින් අපිට පියවි ඇසින් දැකිය නොහැකිවත් අන්වීක්ෂයන් හරහා මේ දේවල් පරීක්ෂණ ඔස්සේ ඒ පුද්ගලයින් විසින් සිදු කර තිබෙනවා. ඉතින් මේ ජලය ඉතාමත් බලවත්. දැන් පිරිතක් ගත්ත කියමුකෝ. පිරිත් ගයක අනිවාර්යම පිරිත් වතුර තියෙනවා, පිරිත් පැන්. ඉතින් මේ පිරිත් පැන් ගැන කතා කළොත් අපි මේ පිරිත් පැන් අපි ලෙඩ වූ පුද්ගලයින් වෙත අපි එයාලට පානය කිරීමට ලබා දෙනවා. එයින් ඔවුන්ට මහත් සුවයක් ලැබෙනවා. සමහර ගෙවල් වල විවිධ දෝෂ තියෙනවා. ඉතින් මේ පිරිත් පැන් නිවෙස් වටා පුද්ගලයන් ඉහිනවා ආරක්ෂාව සඳහා. ඉතින් මේ පිරිත් වතුර ඉතාමත් බලවත් කියන්නේ ඒක. ඒ වගේම හොලිවෝට. ඉතින් මේ විදිහේ බලවත් වූ වතුර අපි නිරන්තරයෙන් එදිනෙදා අපි පානය කරන මේ වතුර අපි නිකම්ම පානය කරන්නේ නැතුව ඒ වතුර බොන වීදුරුවට ශක්තියක් ලබා දීලා පානය කිරීමෙන් අපගේ ජීවිතවලටත් යම් ආලෝකයක් ලබා ගන්න පුළුවන්. අපි භාවිතා කරන ඒ වතුර, අපි බොන වතුර බලවත් කිරීමෙන් අපට පුළුවන් විශ්ව ආකර්ෂණ නීතියට අනුව දේවල් ආකර්ෂණය කරගන්න. එහෙනම් ඉතින් මේ විදිහට අපි ඒ ගැන තමයි කතා කරන්න යන්නේ. මේ වචන කියන්නේ හරිම බලවත් දෙයක් කියලා තමයි මෙතනදී අපිට තේරුම් ගන්නට සිද්ධ වෙන්නේ. අපි පිට කරන සෑම වචනයක්ම විශ්වයට මුදා හැරෙනවා. ඉතින් අපි මේ පිට කරන අපේ කටින් පිට කරන මේ වචන අපි හරි පරිස්සමින් සිදු කරන්න ඕනේ. ඒ පිට වෙච්ච වචන නැවත ගන්න බෑනේ. ඒ නිසා අපි පිට කරන වචන ඉතාමත් ලස්සනට පිට කරන්න ඕනේ. මේවා විශ්වයට මුදා හැරෙනවා. නැවත තමන් වෙත ආකර්ෂණය වෙලා එනවා අපි පිට කරන වචන. ඉතින් මේ වචන හරි බලවත්. අතින් ඕගොල්ලන්ට පුළුවන් අපිට අවශ්‍ය කරන ඒ ද්‍රව්‍ය ලං කරගන්න. මොනවද අපිට අවශ්‍ය කරන්නේ? මෙතනදී පිරිසිදු වතුර වීදුරුවක් ගන්න. ඉතින් ඔයගොල්ලන්ට වීදුරු බෝතලයක් ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට අවශ්‍ය කරන වතුර වීදුරුව සහ අපි බීමට ගන්න ජලය තමයි අපිට මෙතනදී අවශ්‍ය වෙන්නේ. ඒ වුණාට මුලින්ම ඔයාලා කොලයක් ගන්න, පෑනකුත් ගන්න. ඒකේ ඔයාලට විශ් කරන්නට තියෙන ඔයාල විශ් කරන එහෙම නැත්නම් ඔයාලට බලාපොරොත්තු වන්න කාරණාව මෙතනදී ඕනේ. ධනාත්මක විදිහට අපි වාක්‍යයක් සකස ගන්න ඕනේ. දැන් ඔයාලට මොනවද ඕන කරන්නේ කියන එක තමයි මෙතනදී වැදගත් වෙන්නේ. ඉතින් ඔයාලට ඕන කරන දේ ලියන්න. ඉතින් ඔයාලට ඕන දේ මොනවද? උදාහරණයක් ගත්තොත් මට හොඳ රැකියාවක් ලැබුණා. මා බලාපොරොත්තු රැකියාව මට ලැබුණා. විශ්වට ස්තුතියි. ස්තුති කරමින් තමයි මේ දේ සිදු කරන්න ඕනේ. ඉතින් ඔයාලා ඒ විදිහට ඔයාලට අවශ්‍ය කරන දෙය
වාක්‍යයක් විදිහට ධනාත්මකව ඉතාමත් සරලව ගොඩනගා ගන්න ඕනේ. හරි, දැන් ඕගොල්ලෝ වතුර වීදුරුවක් අරගන්න, ඒ ඉස්සරහින් හිටගන්න. වතුර වීදුරුව ටේබල් එකක් උඩින් තියලා ඒ ඉස්සරහින් හිටගන්න. ඉන් පස්සේ ඔයාලා අත් දෙක හොඳින් පිරිමදින්න, අත් දෙක රත් වෙනකම් පිරිමදින්න. ඔයාලට දැනේ අපේ අත්ලවල් රත් වෙනවා. දැන් ඔයාලට පුළුවන් මේ ආකාරයට ග්ලාස් එක අල්ලන්න. අල්ලගෙන ඔයාලා ලස්සනට ඉතාම පැහැදිලි හඬින් ශබ්ද නගා. මේ ඔයාලා හදාගත්තේ වාක්‍ය කියන්න ඕනේ. මෙහිදී ඔගොලු දැස් වසාගෙන සිටින්න ඕනේ. ඒ වගේම ඔයාලා විෂුවලයිස් කරන්න. දැන් ඔයාලට මේ දේ ලැබිලා තියෙන ආකාරයට, ඔයාලගේ අරමුණ ඉටු වෙලා තියෙන ආකාරයට ඕගොල්ලෝ විෂුවලයිස් කරමින් තමයි මේක කියන්න ඕනේ. ඉතින් ඔයාලට කැමති වෙලාවක් මේ සම්බන්ධව ගත කරන්න පුළුවන්. ඉතින් ඔයාලගේ හැඟීම, ඒ ෆීල් එක දැනෙන තාක් ඒ හැඟීම ළඟ තියෙන ඒ මොහොත හොඳින් විෂුවලයිස් කරන්න. දැනටමත් ඔගලන්ට ඒ දෙය සිදු වෙලා තියෙන විදිහට චූටි වෙලාවක් few minutes කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ වතුර ටික, ඒ බලවත් වූ වතුර ටික බොන්න. ඉතින් හැමදාම උදේට හෝ නිදි යන්නට කලින් මේ දේ සිදු කරන්න පුළුවන්. නමුත් උදෑසන කාලේ තමයි ගොඩක්ම හොඳ. ඉතින් උදෙන්ම නැගිටලා ඔයාලා බොනවනේ වතුර එකක්, අනිවාර්යෙන් නැගිට ගමන් වතුර වීදුරුවක් බොනවනේ. ඉතින් එන්නේ ඒ වතුර වීදුරුව තමයි මේ විදිහට බලවත් කරගන්න ඕනේ. ඉතින් උදෑසනින්ම බලවත් වීදුරුවක් වතුර වීදුරුව පානය කරාම කොච්චර හොඳද. ඉතින් ඒ විදිහට ඔයගලන්ට යම්කිසි දවස් ප්‍රමාණයක්, දින 9ක් වගේ කාලයක් ඔයාලා බලාපොරොත්තු වන දේ මේ විදිහට වතුර වීදුරුවට කියලා ඒ වීදුරුව බලවත් කළා, ඒ වතුර වීදුරුව පානය කරන්න පුළුවන් ඔයගලන්ට. එහෙම නැත්නම් වතුර වීදුරු ඒ කියන්නේ ග්ලාස් බොටල් එකකට මේ දේ කළොත් ඔයාලට දවසම යම් කිසි කාලයක් ඒ වතුර ටික බොන්න පුළුවන්. ඉතින් දවස් 9ක් කරලා බලන්න. සහ තව දෙයක් තමයි, අපි දිනපතා මේ වතුර බොනවනේ, අපි බොන වතුර වීදුරු උදෙන්ම මේ විදිහට ඉතාමත් ධනාත්මක සිතුවිල්ලකින් සිතුවල කියලා පානය කරන්න පුළුවන් එක සාමාන්‍යයෙන් මං වුණත් නිරන්තරයෙන් කරන දෙයක්. එක දෙයක් ලබා ගැනීම වුණ මම නිරෝගී විශ්වට ස්තුති වගේ දෙයක් කියමින් මේ වීදුරුව වතුර වීදුරුව පානය කරන්න. ඒක ස්නිකම් මම කිව්වේ. නමුත් අර දෙයක් අපිට ආරක මුදල් හෝ වේවා රැකියාව හෝ වේවා යම්කිසි දෙයක් බලාපොරොත්තු ඉන්න කෙනෙක් නම් අර විදිහට දවස් 9ක් කරන්න විශ්වාසයෙන් කරන්න.